තුඩුගමන දිහා බලන් හිටියා දියසේවල දියසේන නේ දියසේන දිහා බලන් හිටියා සමහර විට ලොස් ඇන්ජලිස් වල ගියත් එක පවරගෙන ඉඳ තියෙනවා වෙල්කම් ටු ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා මමද ඉන්නේ ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා වල ඉංගලුඩ් නගරේ මේක තමයි අනුර කුමාරගේ ලොස් ඇන්ජලිස් මීටින් එක ඔයාලා මේ ගන්න එක්ස්පීරියන්ස් එකක් විදියට හරිද මම මේ රැලින් දේශපාලන සිද්ධියක් විදියට නෙවෙයි ලංකාව ඉවෙන්ට් එකක් විදියට මේක තමයි ලොකේෂන් එක වැලි පර්ෆෝමන්ස් ආර්ට් සෙන්ටර් ඉංගලුඩ් කැලිෆෝනියා මේක තමයි අනුර කුමාර අලුත් පක්ෂේ නායකයා මොකද පක්ෂේ NPP නේ ලංකාවේ විහාර මාදේවි දුටුගැමුණු දුටුගැමුණු ඊට පස්සේ දියසේවල දියසේන ඊට පස්සේ සිරිසේන දැන් මේ පාර අනුර කුමාර Fighting for democracy in Sri Lanka. Right, මේක තමයි සීන් එක. අපි දන්නේ දේශපාලකයෝ කියන කට්ටිය අනුර කුමාරට මේ ගොඩක් මිනිස්සු කැමති වගේ පේනවා. බලන්න ඕනේ තන්දෙන් දින්නට පස්සේ තමයි කියන්නේ තනතුර ගතරස් තමයි බලන්න කොහොමද වැඩ කියලා. මේනකොට ගොඩක් රැල්ලක් තියෙනවා කියලා අපිට පේනවා. Free parking available. 3 PM දැන් වෙලාව 3:00 විනාඩි 10ක් වගේ තියෙනවා. ගොඩක් ශ්‍රී ලංකාවේ ළමයි දෙන ඉන්නවා මම දැක්කේ නම් ගොඩක් අය පක්ෂපාත බෝධියෙන් තොර ගොඩක් ඉන්නවා වගේ පේනවා ඉවෙන්ට් එකට අපු කට්ටිය NPP එකේ ඉවෙන්ට් එකට ගොඩක් කට්ටිය එලිනවා ලාස් වේගස් වල මම දැක්ක නම් ප්ලේට් එක මේ කැලිෆෝනියා වාහන ගොඩක් අර කොනේ තියෙනවා නෙවාඩා ලාස් වේගස් එතකොට ඔරිගනල් නම් ප්ලේට් එකක් වන්දක් ඒකට කියන්නේ ඇමරිකා 54කින් පහම කට් එකලා දිනවා මේ ශ්‍රී ලංකාව ළඟ ටෙස්ලා වාහන ඉලෙක්ට්‍රික් චාර්ජ් එක තමයි තියෙන්නේ මේ ඉවෙන්ට් එකේ තියෙන තරම ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ් කරන්න ඉලෙක්ට්‍රික් චාර්ජින් ස්පොට් දාලා තියෙනවා මේ ටෙස්ලා චාර්ජින් ස්ටේෂන් එක ඉලෙක්ට්‍රික් vehicle parking only this is only for electric vehicle parking right මේ තියෙන එක ඒ ඉවෙන්ට් එක පටන් ගන්න ඔන්න මෙන්න අනුර කුමාර විසනායක මෙතනින් තමයි එනවා කියන්නේ ආබෝන් මංගලයි මොකද වෙන්නේ අද මෙතන විශේෂ දවසක් මං හිතන්නේ අපිට විතරක් නෙවෙයි විශේෂම ඇමරිකාවේ අපි ජීවත් වෙන ශ්‍රී ලංකිකයන් හැටියට හරි ආඩම්බරෙන් බලා හිටපු දවසක් සෑහෙන කාලයක් හිතර ඉඳලා ළඟ එන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් කරන අපේ අනුර කුමාර සහෝදර ඔහුගේ පැමිණීම බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ ඉතින් විශාල ජනකායක් අය අනුර කුමාරට විශ්වාස කරන්න පුළුවන්ද දැන් මීට කලින් කී දිනෙත් එහෙම අපි අපේ භාෂාවෙන් කියනවා නම් කඩේ යනවානේ කඩේ ගිහිලා තියෙනවා දුටු ගැමුණු විහාර මහදේවි ඊට පස්සේ දියසේන ඊට පස්සේ සිරිසේන ඔය ඔක්කොම කරපු දෙයක් නෑ රට ඩවුන් කරලා නැති කරලා දැන් මිනිස්සුන් කණ්ඩත් නෑ ඔයාලා අනුර කුමාර විශ්වාස කරන්නේ කොහොමද ඔයා කියන්නේ දැන් මෙතන ඉන්න ඔක්කොම ලෝණත් අනුර කුමාර විශ්වාස කරන්න පුළුවන් සාධකයක් මට කියන්න බලන්න විශ්වාස කරන්න පුළුවන් කරුණු කාරක කීපයක් තියෙනවා මල්ලි මොකද දැන් එකක් තමයි දැන් අපි අවුරුදු 75ක් තිස්සේ දැන් ඔය කියන ඔය මහා දැවැන්තයොන්ට ඡන්දෙ දීලා රට අගාධයෙන් අගාධයට ගිහිල්ලා පයික් කරලා වෙරයි කියන්නේ පරම්පරා දෙක තුනක් විතර කටයුත්ත කරලා තියෙනවා. ඉතින් ඒ කරලා රට මෙතෙක් ගොඩ ඇවිල්ලා තියෙන බවක් අපිට පේන්නත් නැහැ. එහෙම කිසිම සාධකයක් ඇත්තෙන් නැහැ. යම් යම් දේවල් යම් කෙරිලා තියෙනවා තමයි. නමුත් ඒක රටක් දියුණු වෙන්න තරම් ලෝකෙත් එක්ක එකට රට ගමන් කරනකොට ඒකට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. රට ඇවිල්ලා තියෙන්නේ පහලට. ඉතින් අද එනකොට මිනිසුන්ට කන්න නැහැ. බෙහෙත් පෙත්තක් නැහැ. ළමයින්ට හරියට ඉස්කෝලේ යන්න නැහැ. මිනිසුන් නිදා ගන්න නැහැ. මිනිස්සු ඇවිදින ඇටසැකිලි බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්දි අපිට විශ්වාසවන්තෙක් හැටියට මං හිතන්නේ ඔය ගොඩක් කට්ටිය කියනවානේ මේක අවසාන තුරුම්පුව කියලා. ඒ කියන්නේ අවසාන තුරුම්පුව කියන්නේ අවසන් අවස්ථාව කියලා. හැබැයි මේක තමයි අවසන් අවස්ථාව. විශ්වාස කරන විදිය. අනිවාර්යයෙන්. මොකද මින් එහාට සහතික වශයෙන් මම දන්නවා මම කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා. මින් එහාට දේශපාලනයක් මම දේශපාලන ජීවිතේ මගේ නවත්තන තීත තියෙනවා. ඔය ඇමරිකානෙන් ඉන්නේ ඔයාගේ ජීවිතය සාර්ථක ජීවනවා නම් ඔයා මොකද ලංකාවෙ නෙවෙයි එහෙම මේ වැඩ කරනවා. මොකද්ද කියලා ලැබෙන වාසිය? ඔයාගේ ජීවිතේ මේ ස්ටැබ්ලිෂ් නම් ඔයා මොකටද බොරු වෙන්නේ ලංකාවගෙන? නෑ ඒ අපේ මව් රටනේ. එකක් ඒ අපේ මව් රට. එතකොට මම විතරක් ජීවත් වෙලා බෑ. මගේ දරුවෝ ටික හොඳින් ජීවත් වෙලා කාලා බීලා සතුටින් හිටියා කියලා බෑ. ඒ මාත් එක්ක ඉන්න සියලුම රටවැසියන් පුරවැසියන් හැමදෙනාම මගේ ගමේ අය ඥාතියෝ අනිත් හැමදෙනාම ඉපදෙන්න ඉන්න දරුවපව ණය කරලා තියෙනකේ මේ මිනිසුන් අපි හදලා යන්න ඕන තැන. ඔව් රටක් හදලා යන්න ඕන. අන්නේ හදනවයි කියන විශ්වාසය
මේ අනුකුමාරි දිසානායක හරහා අපිට පේනවා මේ අවස්ථාව එක අවස්ථාවක් දෙන්න. එයා කියන්නේ ඒකනේ. එක අවස්ථාවක් දීලා අපි බලමු. ඔව් බලමු නෙමෙයි. ඒ එතනින් අවසන් කරනවා. අවසන් කරනවා. ඔයගිට ඔයා හිතන විදිහ මේ මම හිතන්නේ ඔයා හිතන විදිහ. ඔව්. රයිට්. ඔයගෙ නම මොකදයි? අපතේ සෝරි මට මතක නැහැ මේ දින්. මම මංගල උඩ ගෙදර. මංගල උඩ ගෙදර from Los Angeles, California. Thank you sir. Welcome. Thank you very much. ඔයාගේ සීනිය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you very much. Thank you. ඒක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. Thank you. සන්සයින් දවසක් අද අනුර කුමාර දැන් එනවා මේ ලයිව් මග මං හිතන්නේ yes. Registration. Registration ne bulan bakalım. Bulan I need 2 flag. Buena voz acá. Me hall le Thank you.
ඇයි ඇමරිකාවේ ඉඳලත් මේ දේශපාලන පක්ෂය ලංකාවේ කඩේ යන්නේ? ආ කඩේ නම් යන්නේ නැහැ කාටවත්. මේ වෙලාවේදී රටට වෙලා තියෙන දේ අපිට පේනවා. ඉතින් අපි රටගෙන අපේ මව්බිම ගැන අපි දැඩි අවධානයෙන් සහ අවදියෙන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන දේ වෙන කව විකල්පයක් නැහැ. වෙන විකල්පයක් නැහැ. දූෂණයෙන් තොර, වංචාවෙන් තොර, නාස්තියෙන් තොර පාලනයක් රටට ගේන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අපි අත්දැකීමෙන් අපි විශ්වාසයෙන් තෝරන්න තියෙන එකම විසඳුම මේ අනුරු කුමාර දිසානායක සහෝදරගේ නායකත්වයෙන් පිටවන නම් රජයක්, ජාතික ජන බලවේගයේ රජයක් පත් කරගන්න අපි දැඩි කැපවීමෙන් වැඩ කරන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි විදේශගතව අපි දැන් ලොස් ඇන්ජලිස් වල ඉන්න ප්‍රජාවත් ඒ වෙනුවෙන් කැප වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද කරන්න කියලා. විශ්වාස කරන්න බලන්ද? විශ්වාස කරන්න වෙනවා අපිට නේද? විශ්වාස කරන්න වෙනවා. බලාපොරොත්තුවක් කියන්න වෙනවා. බලාපොරොත්තුවයි විශ්වාසය දෙකක්. බලාපොරොත්තු තියන්න අපිට පුළුවන්. මොකද අපි ඒගොල්ලන්ගේ භාවිතාවෙන් අපි දන්න ඒගොල්ලෝ දැනට පාර්ලිමේන්තුවේ කරන කැපවීම, පාර්ලිමේන්තුවේ කරන කාර්යභාරය මොකද්ද කියලා පැහැදිලිවම අපි දකිනවා. ඉතින් ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන්. දැන් ඔයා විශ්වාසනේ මේක මගේ විශ්වාස නෙවෙයි. මම දැන් මම පරිප්පු කාලා මම විහාරමාදේ විදියා බලන් හිටියා, තුඩුගමන දිහා බලන් හිටියා, දියසේවල දියසේනනේ දියසේන දිහා බලන් හිටියා, ඊට සිරිසේන දිහා බලන් හිටියා. කවුරුත් කරේ නැහනේ. දැන් මට ඔක්කොම එපා වෙලා තියෙන්නේ. දැන් මට විශ්වාසයක් ඇති කරනවා මොකද්ද කියන්නේ? දැන් මං ඔය කෙනෙක්ට, මං ඔය ගොඩක් කට්ටි ඉන්නවා විශ්වාස නැති කට්ටිය. ඔයා මොකද්ද ඒගොල්ලන්ට කියන්නේ විශ්වාසය ඇති කරන්න? දැන් ඒගොල්ලෝ කරන දේවල් අපි බැලුවන ඔච්චරකම් ඒගොල්ලෝ කරපු දේවල් අපි සීල දෙන්නම දන්න ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද රටේ ජනතාවට ඇත්තටම තුන් වේලවත් කණ්ඩායම් නැති තත්ත්වයකට පත් වෙලා රටේ තරුණ ප්‍රජාව රට දාලා වෙන රටවල් වලට පැනල යන තත්ත්වයකට පත් වෙලා නීතිය බොහෝම දුරට පල්හැට වැටිලා. ඉතින් ඒ නිසා මේ වෙන කරන්න දෙයක් නැහැ. මම හිටපු වෛද්‍යවරයෙක්. හිටපු වෛද්‍යවරයෙක් ලංකාවේ මේද? ඔව් ලංකාවේ. මම මොකද සම්පූර්ණ නම? මම සරත් විජේතුංග. සරත් විජේතුංග. ඔව් විජේතුංග. ගොඩක් ස්තුතියි. ගොඩක් ඔයාගේ ප්‍රාර්ථනාවට. ඔයාගේ ප්‍රාර්ථනාව. Thank you very much. ඉතින් පටන් ගත්තී. මේක තමයි අනුර කුමාරගේ ෆුල් එක්ස්පීරියන්ස් එක. මම පොලිටිකල් කතා මොනවා මේකට දැම්මේ නැහැ. ඔයාලට ඕන නම් පොලිටිකල් කතා කියලා පොලිටිකල් channel එකෙන් බලන්න අනුර කුමාරගේ. මේක මගේ එක්ස්පීරියන්ස් එක. ඔකේ. Thank you. Have a nice day from Los Angeles, California. Take care. Yeah, thanks. Let's go. So beautiful.